හොඳයි. මම වචන ඉස්සර වෙලා වචන හයක් කියලා දෙනවා. වචන හයක් කියලා දෙන දැනට ඒ වචන හය කියලා දීලා අපි මේ සූත්‍රය කියමු. වචන හය තමයි එක හරියයි දෙක සද්ධා සද්ධාව රුචි අනුස්සර ආකාර පරිවිතක්ක දිට්ඨි නිජ්ජානකාන්ති මේක මේ ලියවෙන්නේ වගේ දිට්ඨි නිජ්ජානකාන්ති පේනවා. මේකෙන් වෙන පාවිච්චි කරලා තියනවා වගේ. මේකේ තීන්දරයක් විතර කරගන්න. මේ පරියාය කියලා කියන්නේ ක්‍රමය විදිය පිළිවෙල. යම්කිසි ක්‍රමයක් ක්‍රමයක් අනිත් එක විදිය යම්කිසි පිළිවෙලක් ක්‍රමයක් විදියක් යම්කිසි ආකාරයක් ඒක තමයි. සද්ධාව කියන එක මෙතන කතා කරන්නේ පැහැදීම කියන එකයි. පැහැදීම. රුචිය කියලා කියන්නේ කැමැත්ත. කැමැත්ත. අනුස්සව කියලා කියන්නේ අනුස්සව කියලා කිය අහනවා ඇසීම. ඇසීම අනුස්සව කියලා කියන්නේ ඇහෙනවා. ඇසීම තව එක ඇහෙන් කියලා. ආකාර පරිවිතක්කය කියලා කියන්නේ කරුණු ගලපා බැලීම. කරුණු ගලපා කරුණු කාරණා යද බලන. ඒකට අනුව හිතනවා. දිට්ඨි නිජානකාන්තිය කියලා කියන්නේ තමන්ගේ දෘෂ්ටියෙන් දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටියෙන් බැහැ ගන්නවා. පරියාය කියලා කියන්නේ මොකද්ද? ක්‍රමය, විදිය, යම්කිසි පිළිවෙලක්. සද්ධාව කියලා කියන්නේ පැහැදීම. යම්කිසි දෙයකට තමන්ගේ හිත පහදිනවා. හොඳයි. දෙයක් වෙන්න පුළුවන්, කෙනෙක් වෙන්න පුළුවන්, කෑමක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක්. රුචිය කියලා කියන්නේ කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත ඒ පුද්ගලයකට වෙන්න පුළුවන්, ඒ දෙයකට වෙන්න පුළුවන්, ක්‍රියාවකට වෙන්න පුළුවන්, තැනකට වෙන්න පුළුවන්. රුචිය. අනුසව කියලා කියන්නේ අහන්න ලැබෙනවා. ඒ කියන්නේ මෙයක් කියනවා, ඊළඟ එක්කෙනෙක් කියනවා, මේ ගණනුත් ඇහෙනවා,
එහා ගමනුත් ඇහෙනවා, එහා නගරෙමුත් ඇහෙනවා, අපේ වැඩිහිටියන්ගෙමුත් ඇහෙනවා, ඒගොල්ලන්ගේ කට්ටියගෙමුත් ඇහෙනවා, අහන්න ලැබෙනවා. ඒකට කියනවා මොකද්ද? අනුස්සවේ කියලා. අනුස්සව අහන්න ලැබෙනවා හැමතැනම, හැමතැනම කියන හැමතැනම අහන්න ලැබෙනවා. පරම්පරාවෙන් අහන්න ලැබෙනවා. ආකාර පරිවිතක්කේ කියලා කියන්නේ මේ කාරණේට ගලපුණ මේ කාරණ නිසා මේක, මේක මේක නිසා, මේ කරුණ නිසා මේක මේ විදිහට එන්න, මේ කරුණ නිසා කියලා ගලපන. ඒ කියන්නේ ගලප ගලප කරුණ වලට ගලපන. ඒ විදිහට බැලීමට හිතීමට කියනවා ආකාර පරිවිතර්කණය කරනවා කියලා. කරුණ කාරණා යොදා මනිත බැලීමට වඩා හිතා බැලීම කියන එක හොඳයි කියලා හිතනවා. කරුණ කාරණා යොදා විතර්ක කිරීම. පේනවද? දිටිනිඥානකන්ති කියලා කියන්නේ දෘෂ්ටියෙන් දෘෂ්ටිගත වෙනවා, දෘෂ්ටියෙන් බැහැ ගන්න. මේ මේ ටික දෘෂ්ටිගත වෙනවා. දැන් මේ විදිහට තමයි අපි යම්කිසි කෙනෙකුට පහදිනවා, යම්කිසි දෙයකට පහදිනවා, යම්කිසි තැනකට පහදිනවා. ඒ පැහැදීම මොකක් හරි තියෙන විදියට අපිට දැනෙන විදියට අපේ හිතේ යම්කිසි අමුතු ආකාරයේ මොකක් හරි උඩින් බැලුපු හින්දා හරි පරිසරය නිසා හරි, එහෙම නැත්නම් අපි හිතමු ගහක් ගඟට ගියොත් එහෙම ඒ ගහේ කොළ හොඳ ලස්සනට පීලා වෙලා ෂේඩ් වෙලා තියෙනවා, ලස්සනයි හොඳයි වටේ. එයාන්න එතකොට නිකන් හරි අමුතු පැහැදීමක් ඇති වෙනවා. පුද්ගලික ගත්තාන් පස්සේ යන එන විලාසය, කතා කරන විදාසය, පැහැපත්කම, ඉන්න විදිය, අඳින පළඳිනදී ඔන්න පැහැ නිකන් අමුතු පැහැදීමක් ඇති වෙනවා. ගේකට ගියාමත් එහෙමයි. ඉතින් බඩු බහිරාදී තියලා තියෙන විදිහේ ගත්තාන් පස්සේ අමුතු පැහැදීමක් ඇති වෙනවා. අන්න ඒ වගේ ඒකට කියනවා මොකද්ද? මෙතන පාවිච්චි කරන වචන සද්ධාව. මේ කියන්නේ එක විදියක්. ෘචිය කියලා කියන්නේ කැමැත්තයි. ඉතින් මට මම කැමති මේ යන්නේ මේ කෙනාට. මම කැමති මේ ක්‍රමයට. මම කැමති මේ විදියට. මම කැමති මේ ස්ථානෙට. මම කැමති මේ ආසනෙට. අන්න ඒ වගේ මොකට හරි කැමැත්තක් ඇති. අනුශ්‍රවේ කියලා කියන්නේ ඉතින් ඔය අහන්න ලැබෙනවා. ඉතින් වැඩිපුර අහන්න ලැබෙනවා නම් මෙයක් කියනවා, මෙයක් කියනවා, මෙයක් කියනවා, මෙයක් කියනවා, හැමතැනම අහන්න ලැබෙනවා නම් ආයෙත් ඉඳලා ඔන්න ඒකත් ඉතින් එක්තරා දෙයක්. කරුණු කාරණා කල්පනා. දැන් මේවා ඇවිල්ලා මේ වගේ සද්ධාවෙන් අපි ඇත්තම තැනකට පහදින්න පුළුවන්. ඇත්තම තැනකට පහදින්නත් පුළුවන්. හැබැයි අපි පහදින්න තැන ඇත්තක් නැති වෙන්න පුළුවන්. තේරුණාද? ඒක නිසා සද්ධාවෙන් පහදිනවා කියන එක සුවයි. රුචිය මම කැමති. ඒ කැමැත්ත මට ඇති වුණාට ඒක මගේ කැමැත්තට විදිහටම හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කැමැති වෙච්ච දේ නරකට හින්දා වෙන්නත් පුළුවන්. නේද? ඊළඟට අනුස්සව. අසන්ට හැමතැනම ලැබෙනවා. ඒ අසන්ට ලැබෙන දේ ඇත්තටම හොඳ එකක් වෙන්නත් පුළුවන්. හැබැයි හැමතැනම කිව්වයි කියලා ඒක හොඳ එකක් නැති වැරදි එකක් වෙන්න පුළුවන්. ආකාර පරිවිතක්කේ කියලා කියන්නේ කරුණු කාරණා ගලපනවා, බලනවා. කරුණු කාරණා ගැලපෙනවා ඒකින්ද හරියන්න පුළුවන්. හැබැයි කරුණු කාරණා ගලපුණාට කරුණු කාරණා ටික විතරයි ගැලවිලා තියෙන්නේ. ඒකේ ඇති මොකක්වත් නැති ඉන්න පුළුවන්. සෝමියස් ඒක විතර්ක කරනවා කියන්නේ හිතන. ඒක මේ අපි සාමාන්‍යයෙන් තර්ක කරනවා කියලා මොකක් කරේ හිතන. ඒකට එගෙන්ස්ට් අපි කරුමතු කරනවා. නෑ ඒක නෙමෙයි. මේ එතන කියන්නේ ආකාර පරිවිතක කියලා කියන්නේ කරුණු කාරණා ගලප ගලප හිතනවා කියන එක. මේ පරිවිතක කියන එකේ හිතනවා. يعني විතර්ක කියන්නේ ඒ පැත්තට අපි කරුණු යොදනවා. යොදනවා හිතලා බලනවා. දිට්ඨිනිඥානකන්ති කියලා කියන්නේ දෘෂ්ටිය ගන්න. කියන්නේ නෑ මේක තමයි හරි කියලා කරුණු ගලපන්නේ නැහැ. එයාට කැමැත්තක් උත් නැහැ. ඒ තරම් පැහැදීමකුත් නැ වුණාට නෑ ඕක තමයි කියලා කෙලින්ම 6 තීරණ ගන්න. එයාගේ දෘෂ්ටි හැටි. මේක මට කැමතියි. මේ මගේ හැටි. මෙන්න කියලා ගන්න. හැබැයි එහෙම ගත්තට ඒක යමක් තියෙන්නත් පුළුවන්. හැබැයි දෘෂ්ටියේ විතරයි මොකක්වත් නෑ. හිස් කියලා පුළුවන්.
ඔය වගේ ස්වභාවයක් තියෙන මේ සද්ධාව රුචි අනුසව ආකාර පරිවිතක් දිට්ඨි නිඥානකන්දි. ඒකින්ද මේක හැන්දක් ගත්තාන් පස්සේ ඒ හැන්දෙන් පොදි බෙදන්නත් පුළුවන් වහ බෙදන්නත් පුළුවන්. දෙකක් තියෙනවා. ඔන්න ඔහෙම කතාවක් තියෙනවා. මේක පැහැදුනා මේ තේරුණාද? හරි. මේක හොඳට තේරුම් ගන්න. ඔන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සවැත්නුවර ජේතවනාරාමයේ මේ සූත්‍ර දේශනාව කරනවා. හොඳට අහගන්න. කොටස් කොටස් කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාම වැඩෙනකොට බුදුර බිතුන් වහන්සේලාට කතා කරලා බිතුන් වහන්සේලාගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අත්ථිනුකෝ භික්කවේ පරියායෝ මහණෙනි. යම්කිසි ක්‍රමයක් තියෙනවද විදියක් තියෙනවද? අත්ථිනුකෝ භික්කවේ පරියායෝ යම් පරියායන් ආගම්ම භික්ඛු අඤ්ඤත්‍රේව සද්ධාය. අඤ්ඤත්‍ර රුචිය අඤ්ඤත්‍ර අනුස්සව අඤ්ඤත්‍ර ආකාර පරිවිතක්ක අඤ්ඤත්‍ර දික්ඛි නිඥානක්ඛන්තිය අඤ්ඤං ව්‍යාකරේ. පරියායන් ආගම. ආගම කියලා කියන්නේ පත් වෙලා කියන්නේ. තව වචනයක් තිබෙනවා අඤ්ඤං කියලා. ඒකත් කියලා දෙන්න. අඤ්ඤං. අඤ්ඤං ව්‍යාකරේ කියලා කියන්නේ රහත් භාවය කියන එක. අඤ්ඤං කියලා කියන්නේ මේ රහත් භාවයේ සඳහා රහත් බව. ධර්ම අවබෝධ වෙච්ච බව. රහත් භාවය. ඒ කියන්නේ රහත් බව කියන්නේ මෙහෙමයි. ජාතිය නැති කරා හීනා ජාති මගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මම වඩලා ඉවරයි. උසිතම් භ්‍රමචර්යයන් නැවත මම ආයෙ උපදින්නේ නැහැ. නාවරං ඉත්තත් හැය ආයෙ උපදින්නේ නැහැ. ඒ වගේ කියන්ට යන් ඒ ධර්මය අවබෝධ කරගන්න අන්න ඒකට කියනවා මොකද්ද වචනයක් තියෙනවා අඤ්ඤං කියලා. හැබැයි අඤ්ඤං කියන එක තව එකකට පාවිච්චි කරනවා. අඤ්ඤං කියලා කියන්නේ අනික් කියන එක. ඒ කියන්නේ අඤ්ඤං ධම්මං අනික් ධර්මයක්. එතකොට අඤ්ඤං ඨාන අනික් තැනක් ස්ථානය. එතකොට අඤ්ඤ කියන එකට මේක පාවිච්චි කරනවා. මෙතන කියන්නේ මොකද්ද? රහත් භාවය. අන්න අවදී අන්න වැඩි අඤ්ඤා කොණ්ඩඤ්ඤ. ඒ කියන්නේ මේ ඒ හාමුදුරන්ගේ නම කොණ්ඩඤ්ඤ. එතකොට උන්වහන්සේගේ යංකින්චි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ඊට පස්සේ පවති තේනවා. ඊට පස්සේ කියනවා මේ ඉවස්මින් පන ව්‍යාකරණස්මි වඤ්ඤමානේ ආයස්මතු කොණ්ඩඤ්ඤස විරජං වීතමලං ධාමචක් උපදවාදී උදපාදී යංකින්චි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ඊට පස්සේ තියෙන අවසානයේදී මෙහෙමයි. අඤ්ඤාසි අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤ. අඤ්ඤාසි කියලා කියන්නේ දැනගන්නවා කියලා කියන්නේ. මේ අඤ්ඤ කියන වචනේ ඉන්නේ අඤ්ඤා ඤාසි කියලා කියන්නේ දැනගන්නවා. අඤ්ඤාසි කියලා කියන්නේ දැනගත්තා. අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤ. අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤන් වහන්සේ උන දැනගත්තා. කොණ්ඩඤ්ඤන් වහන්සේ දැනගත්තා අවබෝධ කරගත්තා කියන එකයි. ඒක නිසා උන්වහන්සේට කිව්වා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා. දැනගත්ත ධර්මයේ දැනගත්තා කොණ්ඩඤ්ඤ. ඒක නිසා මේක තේරුණාද වචනේ? අපි කියමු. අතිනුකෝ භික්කවේ පරියායෝ මහණෙනි යම්කිසි ක්‍රමයක් විදියක් පිළිවෙලක් තිබෙනවද? යම් පරියායන් ආගම යම්කිසි පිළිවෙතකට ඇවිල්ලා අඤ්ඤත්‍රේව සද්ධාය සද්ධාවෙන් තොරව අඤ්ඤත්‍ර රුචිය රුචියෙන් තොරව අඤ්ඤත්‍ර අනුස්සව අනුස්රවයකින් තොරව අඤ්ඤත්‍ර ආකාර පරිවිතක්ක කරුණාකාරණා ගැළපීමකින් තොරව අඤ්ඤත්‍ර දිට්ඨි නිඥාන කන්තිය දෘෂ්ටියකට බැසගන්නේ නැතුව අඤ්ඤං ව්‍යාකරේ කියලා කියන්නේ ඥානින් අවබෝධ කරගත්ත දේ ප්‍රකාශ කරන්නට විදියක් තියෙනවා. මේක තේරුණා. මේකින් කියන්නේ ඒකේ සිංහලයක මෙහෙමයි කියන්නේ.
මහණෙනි, මහණතිමේ යම් කරුණකට පැමිණ ඇදහිමින් තොරව, රුචියමුත් තොරව, ඇසීමිනුත් තොරව, අයුරු සැලකීමිනුත් තොරව, ලබ්ධී විසින් බාර ගැනීමත් තොරව, ඉපැත්ම ගෙවින බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී මේ රහත් බව පිණිස අනෙකක් නැතයි දැනගයිද? රහත් බව පල කරන්නේ නම් එබඳු කරණක් ඇද්ද කියලා කියනවා. මේක තේරෙනවා නැත නෑනේ. උන්වහන්සේ කියන්නේ මහණෙනි, දැන් සමහර අය රහත් වුණා කියලා කියන්නේ මේක. සමහරු රහත් වුණා කියලා කියන්නේ සද්ධාවෙන් කියමුකු, සද්ධාවෙන්ද. සමහරු රහත් වුණායි කියලා කියන්නේ කැමැත්තින්ද. සමහරු රහත් වුණායි කියලා කියන්නේ අහපු නිසා. ඒ කියන්නේ මට කවුරු හරි කියලා දෙනවා ඔයා රහත් කියලා. ඒකින්ද මම ඊට පස්සේ ආකාර පරිවිතක්කේ මම මෙහා මට මේ විදිහට හිතනවා මේ විදිහට නම් ඇත්තට මට මේ විදිහට මගේ හිත කියලා මම ඊට පස්සේ දා ගන්නවා රහත්ව. අඤ්ඤතර දිට්ඨිනා දයක් අන්තියා කියලා කියන්නේ මම දෘෂ්ටියකටපත් වෙනවා නිකම් මේ මම අනිවාර්යයෙන්ම මෙහෙමයි කියලා. දැන් එතකොට මේ රහත් වෙලා ඉන්නේ ඒ රහත් බව හිතාගත්තේ මොකින්ද? පැහැදීම නිසා එකක් පහදිනවා. පහෙම නෙවෙයි. ඔකේ එකක්. පැහැදීම නිසා නැත්තම් ෘචිය නිසා අහපු නිසා කරුණුකාරණා හිතපු නිසා දෘෂ්ටියෙන් වැදගත් නිසා. ඔහොම හිතමු අපි. ඉතින් ඔහොම රහත් වෙච්ච අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කාලෙත් හිටියා. සමහරු රහත් කියලා කිව්වා. සමහරුන්ට රහතන් වහන්සේලාට වගේ සැලකුවා. මිනිස්සු කැමති. රහතන් වහන්සේ නිගණ්ඨයන්ට හැලෙන්නේ. නිගණ්ඨය ආජීවක තපස්සු ඔය මොකද්ද? දාරුචීරි හාමුදුරන්ට සැලකුවේ රහතන් වහන්සේ නමක් කියලා. මිනිස්සු කැමති. ඇත්තටම දාරුචීරි හාමුදුරුවෝ ඇවිල්ලා මුලින් ඒ තාවසතුමෙක් හිටියානේ. එයාට ඇත්ත වශයෙන්ම රහත් බවක් නැහැ. මිනිස්සු කිව්වේ. ඒ කියන්නේ මිනිස්සු තමයි කිව්වේ ඔය රහතෙක්, ඔය රහතෙක්, ඔයගෙන් හැමදාම තැනම ප්‍රචාරය වෙනවා. ඉතින් එයාට හිතුවේ මිනිස්සු කියනවා නම් මට එහෙම වෙන්නේ නැති කියලා. දැන් දාගත්තා. ජම්බුක නෑ. ජම්බුකාරී. ජම්බුකාරී. ඒත් හිතන්නේ. ඉතින් රහතන් වහන්සේ ওই විදිහට. මිනිස්සු සලකන මිනිස්සු කැමති විදිහට. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේ. මහණෙනි, ඉතින් මිනිස් භික්ෂූන් වහන්සේලා අහලා දැනගෙන නැතේ මහණෙනි, යම්කිසි ක්‍රමයක් පිළිවෙලක් යම්කිසි ආකාරයක් තියෙනවද? ඒ තමයි සද්ධාවෙන් බාරගන්නෙත් නැතුව. කැමැත්තට බහලාගන්නෙත් නැතුව. කියන්නේ කෙනෙකිනා එක එකිනා කියපු හින්දාත් බාරගන්න නැතුව. කියන්නේ කරුණු කාරණා ගලපලා හිතාගන්නෙත් නැතුව. දෘෂ්ටියකටපත් වෙන්නෙත් නැතුව, ඔය පහටම අදාළ වෙන්නේ නැතුව, ඔය පහෙන් යන්නේ නැතුව රහත් වුණා කියලා කියන්න ක්‍රමයක් තියෙනවද කියලා අහන්නේ. තේරුණාද? ඔව්. ඔන්නෝග තමයි මේක. ඔය කාරණා පහට යන්නේ නැතුව, ඇතුළත් වෙන්නේ නැතුව මේ රහත් භාවය කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා අහනවා. කවුද අහන්නේ? බුදුරජාණන් වහන්සේ පිටුම් නම් අහනවා. දැන් බලන්න, අඤ්ඤතර කියන වචනේ තේරුම තමයි without කියන්නේ. අඤ්ඤතර කියන්නේ නැතුව, හැර without. බලන්න, අඤ්ඤත්‍රීව සද්ධාය. සද්ධාව නැතුව. ඒ කියන්නේ පැහැදීමකින් තොරව. අඤ්ඤතර රුචිය. කැමැත්තකමුත් නැතුව. අඤ්ඤතර අනුස්සව, අඤ්ඤතර ආකාර බලිතක, අඤ්ඤතර විස්සිනදා, අඤ්ඤම් ව්‍යාකාරී. එහෙම රහත් භාවය කියන පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. රහත් භාවය කියන්නේ මෙහෙමයි. කීනා ජාති උසිතම් භ්‍රමචරියම් කතං කරණියන් නාපරං ඉත්තත්ථායති කියලා ඔන්න ඔය විදිහට රහත් භාවය ප්‍රකාශ කරන්නට අර පහට යන්නේ නැතුව ක්‍රමයක් කියලා අහනවා. මේක තේරුණාද? ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ප්‍රශ්නයක් ඇහුවා. බිතුනාදල දන්නේ නැහැ. බිතුනාහසල දන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. බිතුනාහසලත් ඥානවත්. බිතුනාහසල කියනවා භගවන් මූලකානෝ භන්ති ධම්ම. ස්වාමීනි, අපි මේ අහන ධර්මය භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි තියෙන්නේ. භගවන් නිත්‍තික, භගවන් පටිසරණ,
බුදුරජාණන් වහන්සේගේ තමයි එන්නේ බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගෙන තමයි මේක තියෙන්නේ. මේ අපි අහන මේ සිංහල පරිවර්තන කරන අපි අහන ධර්මය භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ නේතෘත්වා නීති බලන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ කියන එක ජීවිතාලේ සාමි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිසරණ. සාදු වත බන්තේ භගවන්තං ඒව පටිභාතු. ඒතස්ස භාසිතස්ස අත්තු. සාමීනි බුදුරජාණන් වහන්සේටම මේ කියාපු ඔය කාරණය බුදුරජාණන් වහන්සේටම අනේ වැටේවා තේරේවා කියලා මේ කියනවා. ඒක කියන්නේ ඒක ගෞරවාන්විත වචනයක්. ඒක ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේට ගෞරවාන්විත ඉදිරිපත් කරන වචනයක්. මේ මෙහෙම කොහොමද හිතන්නේ දැන් අපි කියනවා මේ I like to eat අපි එදු උනා කේක්. I like to eat cake කියලා කියනවා. තව එක්කෙනෙක් කියනවා I would like to have some cake. ඕකේ මොකද්ද වෙනස? අර I would like to have some cakes කියන එකේ දිනව නිකන් මේ නිකන් polite මට සිටුවා. I like to eat cake කියන එකේ දිනව පෙරේතකම්. නේද? ඒ දෙකක් මේ දිනන්නේ. අර I would like to කියපු ගාම නිකන් ඒක මට සිරුටු කරලා හිතට නිකන් කාව දෙන්න මේ බුදුරජාණන් වහන්සේට වික්ෂුන් වහන්සේලා කියන්නේ අපි දන්න එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ නෙදන්නේ එහෙම කි හැබැයි හරි අපි දන්නේ නැහැ කියලා කෙල්ලම කියන්නේ නෝ එහෙම කියන්නේ නැහැ ඒක ගෞරවාන්විතව ශ්‍රාවකයන් විසින් කියන විදිහක් තියෙනවා භගවන් මූලකානෝ බන්තේ ධම්ම ස්වාමීන් වහන්සේ අපේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන තියෙන්නේ භගවන් නිත්‍තික බුදුරජාණන් වහන්සේ නේතෘස්ථානයේ තියාගෙන පිළිසරණ කරගෙන ඉන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේට මේ කාරණේ වැටහෙනවා නම් හොඳයි. කියනවා නම් හොඳයි කියන එක තමයි කියන්නේ. මේ වාසිතා සත්තු. භගවතෝ සුත්ත බික්ඛු ධාරිසන්ති. බුදුරජාණන් වහන්සේ අහගෙන භික්ෂුන් වහන්සේලා හිතේ දරාගනීවි. දරාගන්න. ඔන්න භික්ෂුන් වහන්සේලා ඔය කියපු තාලේ. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ දැනගත්ත දැන් දන්නේ නැහැ කට්ටිය. තේනහි භික්කවේ සුනාත මහණෙනි එහෙනම් තේනහි කියලා කියන්නේ එසේනම්. තේනහි කියලා කියන්නේ එසේනම්. එහෙනම් මහණෙනි සුනාත මේ අහන්නකො සාදුකම් මනස කරවත හොඳට මෙනෙහි කරන්නකො වාසිස්සාන දැන් මම කියනවා. ඒවම් භන්තේති කෝතේ භික්ඛු භගවතු පච්චස්සෝසුම් අනේ එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා වික්ෂුන් වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. භගවා ඒතදෝච භගවා ඒතදෝච කියලා කියන භාග්‍යතුන් වහන්සේ මෙසේ කීවා කියන එක මේක තේරුණාද? හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ දැන් මතක තියාගන්න. ඉස්සෙල්ලා කිව්වේ අත්ිනකෝ භික්කවේ පරියායෝ මහණෙනි එක්තරා විදියක් ක්‍රමයක් තියෙනවාද කියලා අහනවා. මොකද්ද ක්‍රමය? මේ සද්ධාවෙන් තොරව, රුචියෙන් තොරව, අනුශ්‍රවයෙන් තොරව, ආකාර පරිවිතක්යෙන් තොරව, දිට්ඨිඥානකාන්තියෙන් තොරව රහත් භව ප්‍රකාශ කරන්න ක්‍රමයක් තියෙනවා. මොකයි සරල වෙන්නේ? භික්ෂුනාථලා කිව්වා දන්නේ නැති කාරණේ කිව්ව ක්‍රමයකට දැන් කියනවා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා අත්තිමික්කවේ පරියායි මහණෙනි තියෙනවා. මොකද්ද? පරියාය ක්‍රමයක් තියෙනවා, විදියක් තියෙනවා. යම් පරියායන් ආගමම් යම් කිසි ක්‍රමයකටපත් වෙලා භික්ඛු අඤ්ඤත්‍රේව සද්ධාය. සද්ධාවෙන් තොරව, රුචියෙන් තොරව, අනුශ්‍රවෙන් තොරව, ආකාර පරිවිතක්යෙන් තොරව, දිට්ඨින ඥානකාන්තයෙන් තොරව අඤ්ඤම් ප්‍රාකාරයේ රහත් භාවය ප්‍රකාශ කරන්නා වූ ක්‍රමයක් තියෙනවා. ඒ රහත් භාවය ප්‍රකාශ කරන්න මේ පහටම බෑ. එහෙනම් මේ පහට මේ ඇතුළත් වෙන්නේ නැතුව, මේ පහේ ගෑවෙන්නේ නැතුව, මේ පහට යන්නේ නැතුව
මෙහි පහේ සම්බන්ධයක් නැතුවම රහත් භාවයේ ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය කියලා දෙනවා. ඒ අඤ්ඤම් ව්‍යාකරේ රහත් භාවය කියන්නේ කොහොමද? කීනා ජාති එකක්. ඒ කීනා ජාති කියලා කියන්නේ රහත් භාවය කියන විදියක්. සමහර කියන හුසිතම් බ්‍රහ්මචර්යයන්. බ්‍රහ්මචර්යාව මම සම්පූර්ණ කළා. කතං කරණීයං කරන්න තියෙන දේ කරා. නාපරං ඉත්තත්ථා යාති පජානාය. මම මේක පස්සේ කරන්න දෙයක් නැහැ කියලා දැනගන්නවා. ක්‍රම කීයක් කියලාද? හතරක් තියෙනවා. රහත් භාවය ප්‍රකාශ කරන ක්‍රම හතරක් මෙතන කියනවා. බලන්න ඉඟි ඉරි ගහ ගන්න තියෙනවා නම් එකට එකට වෙනම ඔක්කොටම නෙවෙයි. කීනා ජාති කියලා කියනවා. එක විදියක්. කුසිතම් බ්‍රහ්මචර්යයන් කියලා කියනවා. තව විදියක්. කතම් කරණීයම් කියලා කියනවා. තව විදියක්. නාපරං ඉත්තත් හායාති පජානාන කියලා කියනවා. හතර විදියක් තියෙනවා. තේරුණා? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර ක්‍රමය. අර පහට අහුවෙන්නේ නැති රහත් භාවයේ ප්‍රකාශ කරන්න ක්‍රමය. කතමෝච භික්කවේ පරියාය මහන්නේ ක්‍රමයේ මොකද්ද? යම් පරියායන් ආගම්ම. ඒ වික්ෂුන් වහන්සේ නම අර පහටම සද්ධාවෙන් රුචියෙන් අනුශ්‍රවයෙන් ආකාර පරිවිතක්කෙන් දිටින් ඥානකන්තියේට බහින්නේ නැතුව මේ රහත් භාවයේ ප්‍රකාශ කරන්නා වූ ක්‍රමය මොකද්ද? ප්‍රශ්නයක් ආයහන. අහලා මේ කියන්නේ ඇත්ත වශයෙන්ම වික්ෂුන් වහන්සේලාගේ නෙවෙයි. මේක දේශනා ක්‍රමයට අහන ප්‍රශ්නය. දැන් ක්‍රමය කියලා දෙනවා. විදිය පිළිවෙත. ඉද වික්කවේ භික්ඛු මහණෙනි මේ ශාසනයේ වික්ෂුන් වහන්සේ නමක් චක්ුණා රූපං දිස්වා. ඇහෙන් රූපයක් දැකලා සන්තංවා අජ්ජත්තං රාග දෝෂ මෝහං. ඇහෙන් රූපයක් දැක්කට පස්සේ දැකලා ඒ හේතුයෙන් ඇතිවෙච්ච යම්කිසි ක්ලේශය මගේ හිත ඇතුලේ සන්තංවා කියලා කියන්නේ සාන්ත කියන එක නෙවෙයි තමන්ගේ සන්තං කියලා කියන්නේ තියනවා කියන එක. සන්තංව අධ්‍යත්තං රාග දෝෂ මෝහං. මා තුල රාග දේශ මෝහ තියෙනවාද මේ රූපයේ දැකීම නිසා? එහෙම තියෙනවා නම් අත්ථිමේ අධ්‍යත්තං රාග දෝෂ මෝහෝති පජානාති. රූපයක් දැක්කා. රූපයක් දැක්කයින් පස්සේ කෙලෙස් ඇති වුණා. කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් තියෙන බව භික්ෂුන් වහන්සේ දැනගන්නවා. ඇතුළත රාගේ තියෙනවා, දේශේ තියෙනවා, මෝහේ තියෙනවා. ඒ රාගේ, දේශේ, මෝහය තමන් තියෙන බව දැනගත්තේ සද්ධාව නිසා නෙවෙයි. රුචිය නිසා නෙවෙයි. අනුශ්‍රවේ නිසා නෙවෙයි. ආකාර පරිවිතක්කේ නිසා නෙවෙයි. දිට්ඨි නිඥාන කන්තිය නිසා නෙවෙයි. තේරෙනවද? තමන් තුළ රූපයක් දැකපු නිසා රාගය, දේශේ, මෝහය තියෙනවා කියලා දැනගත්තේ මේ කරුණු පහට බැහැගෙන නෙවෙයි. දැනගත්තේ කොහොමද? තමා තුළින් දැනගත්තනේ. රාග දෝෂ උපජාරා. අසන්තංවා අජ්ජත්තං රාග දෝෂ මෝහං. රූපයක් දැකපු නිසා ඒ හේතු කරගෙන ඒ තුලින් මතුවෙච්ච ඒ හේතුවෙන් හැදිච්ච රාගයක් නැත්තම් අසන්තංවා කියලා කියන්නේ නැති බව. අජ්ජත්තං ආධ්‍යාත්මේ රාගදේශ මෝහයන් නැත්නම් ඒ නැති බව. නත්මි අජ්ජත්තං රාගදෝස මෝහෝති පජානාති. මාතුල රාගයක්, ද්වේෂයක්, මෝහයක් නැහැ කියලා දැනගන්න. ඒ දැනගන්නේ මොකෙන්ද? සද්ධාව නිසා නෙවෙයි, රුචිය නිසා නෙවෙයි, අනුශ්‍රවේ නිසා නෙවෙයි, ආකාර පරිවිතක්කේ නිසා නෙවෙයි, දිඨිනි ඥානකාන්ති නිසා නෙවෙයි. දැන් පේනවනේ යම් කිසි දෙයකට තියෙන බව නැති බව දැනගන්න මේ පහට ගිහිල්ලා බෑ කි නේද? ඊට පස්සේ කියනවා දැන් මේ කිව්වේ මොකෙන්ද? ඇස නිසා. ඇසෙන් රූපය දැක්කයින් පස්සේ ඒ හේතු කරගෙන මේ කෙලෙස් ඇති රාගයක්, ද්වේෂයක්, මෝහයක්, ක්ලේශයක් ඇති වෙච්ච බව තමන් දැනගන්න විදියයි. අනිත් එක කියනවා යං තං භික්කවේ වික්ඛු චක්ුණා රූපං දිස්වා සන්තංවා අජ්ජත්තං රාග දෝෂ මෝහං අත්තිමේ අජ්ජත්තං රාග දෝෂ මෝහෝති පජානාති. මහණෙනි
යම්කිසි රූපයක් දැකපු භික්ෂුන් වහන්සේ තමා තුළ ඒ නිසා රාග දේශ මොහයන් තියෙන බව දැනගන්නවා. ඊළඟට රාග දේශ මොහයන් නැති කියලා නැති බව දැනගන්නවා. ඒ නැති බව දැනගත්තේ බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. අපිනෝ මේ භික්කවේ ධම්මා මේ විදිහට රාගය, දේශය, මෝහය කෙලස් තියෙන බව මේ භික්ෂුන් වහන්සේ දැනගත්තේ ධම්මා සද්ධායවා වේදිතබ්බා. සද්ධාවෙන් දැනගන්න ඕනේද? දැන් මම සද්ධාවෙන් දැනගන්නේ මගේ ගා කෙලස් තියෙනවා කියලා. නෑ. නෑ. නැති බව දැනගන්නේ. සද්ධාවෙන්. නෑ. රුචියවා වේදිතබ්බා. නිකම් මම මේ කැමැත්තෙන් මේ රාග දේශ මොහෙන් තියෙනවා කියලා දැනගන්නවද? නැත්නම් කැමැත්තෙන් මම රාග දේශ මොහො නැහැ කියලා දැනගන්නවද? කැමැත්ත නිසාද දැනගන්නේ? නෑ. සුඛ විවාහ සිතන ප්‍රඥාවෙන් නෙමෙයි. අපිට ඒක දැනෙන්නේ. නෑ. යන්න ඕනේ මේ දැනගත්ත කියලා තියෙනවා. මේක ටික ඉන්නේ ගෙෂන්. අනුස්සවේන වා වේදිතබ්බ. මේක දැනගන්න ඕන වෙන්නේ දැනගත යුතු වන්නේ මේ අනුශ්‍රවේද්ද. එනත්තම් කවුරුත් කියන ඔයගේ හිතේ කෙලෙස් තියෙනවා, ඔයගේ අස්සේ හිතේ කෙලෙස් තියෙනවා, නැත්තම් ඔයාගේ කෙලෙස් නැහැ. දැන් මෙහෙම කියනවා, මෙයක් කියනවා, හතර වටේම කියනවා, උදේට කියනවා, දවල්ට කියනවා, හන්දාවට කියනවා. ඒ නිසාද මම තේරුම් ගන්නේ මගේ ගාව කෙලෙස් තියෙන බව හෝ නැති බව? එහෙමද දැනගන්න ඕනේ කියලා අහනවා. එහෙම නැත්තම් කරුණු කාරණා ගලපාලා නෑ. එහෙම නැත්තම් දිෂ්ටි නිඥානක් කන්ති නිසාද කියලා අහනවා. බලන්න අහන දේ නැත්. අපිනෝ මේ භික්කවේ ධම්මා, මහණෙනි මේ ධර්මය සද්ධාය වා වේදිතබ්බා, රුචියා වා වේදිතබ්බා, අනුස්සවේන වා වේදිතබ්බා, ආකාර ප්‍රතිත්‍යක්කේන වා වේදිතබ්බා, දිටි නිඥාන කන්තිය වා වේදිතබ්බා. මේක මේ පහෙන් දැනගන්න ඕද? පිටුනාචර කියනවා නෝ හේතං බන්තේ මහා ස්වාමිනේ, එසේ නෙවෙයි. කොහොම දැනගන්න බෑ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, නනු මේ භික්කවේ ධම්මා පඤ්ඤාය දිස්වාවේ තබ්බා, මහණෙනි මේ කාරණය, මේ ධර්මය නුවණින් දැකලා දැනගන්න එකක් නෙවෙයි. දැන් අර පහට යන්නේ නැතුව ඒක ගැලපෙන්නේ නැත්තම් මේ කාරණා දැනගන්නේ අපි නුවණ වෙහෙවලා නෙවෙයිද කියලා අහනවා. නනු මේ භික්කවේ ධම්මා පඤ්ඤාය දිස්වාවේ තබ්බා, එවං බන්ති ස්වාමීනි, එසේම ප්‍රඥාවෙන් තමයි මේක දකින්න ඕනේ. ප්‍රඥාවෙන් තමයි දැනගන්න ඕනේ. ඉතින් මේ අයංකෝ භික්කවේ පරියාය, මහණෙනි මෙන්න මේක තමයි ක්‍රමය, මේක තමයි විදිය, මේක තමයි ආකාරය. යම්කිසි ක්‍රමයකටපත් වෙලා යම්කිසි ක්‍රමයක් නිසා සද්ධාවට යන්නේ නැතුව රුචියට, අනුශ්‍රවයට, ආකාර පරිත්‍ය විචින්ජානකන්තියට බැස ගන්න නැතුව යම්කිසි ක්‍රමයකින් ඒ පහට යන්නේ නැතුව රහත් බව ප්‍රකාශ කරන්නට යම් කිසි ක්‍රමයක් තියෙනවා නම් මෙන්න මේකයි කරන්නේ කියලා කියනවා. දැන් තේරුණාද මේ කියන කාරණා? දැන් එතකොට අපේ ළඟ අපිට රහත් බව කියන්නේ අපේ තුම අපේ ගාව ධර්මයක් අවබෝධ කෙලස් තියෙන බව තියෙනවා. කෙලස් තියෙන බව අපි දැනගන්න ඕන වෙන්නේ කවුරු හරි කියලා ඉන්නවා මොහයවා ඉරිදියාකාරයෙන් කියලා කියනවා. ඉන්සියාකාරයක් කියලා කියනවා. ඉතින් මම මොකද කරන්නේ? අනන්න පටන් ගන්නවා. ඇයි? මට ඉන්සියා කරයි. ඉන්සියා කියනවා කිව්වා. ඉන්සියා කියනවා කියලා කිව්වා. ඇයි එහෙම අඬන්නේ? මෙයා අරයා විශ්වාස කරලා. දැන් අරයා විශ්වාස කරලා. අරයා විශ්වාස කරලා එයා කියපු හින්දා මේක ඇස්සේ මගේ තියෙනවායි කියලා හිතලා හදත්තා. හදාගත්තනේ. එහෙම නේක නෑ කියලා පෙන්වන්න දාලා පෙන්වන්න. ඈ නෑ නෑ. දැන් යා නැත්තම් අහවල එකට අන්නන්න. තමන්ට ඉරිසියාව නැත්තම් මම මොකද යන්නේ? හේතුව යම්කිසි කෙනෙක් කියපු නිසා දැන් අපි කියනවා ඔයා හරිම හොඳයි. ශාස්ත්‍රකාරයෝ, පට්ටන්ඩියෝ, ශාස්ත්‍රකාරයෝ, ජ්‍යොතිෂය ඕගොල්ලෝ මෙහෙම කරන්නේ. ජ්‍යොතිෂකාරී යාටික මොකක් හරි අරගෙන ගියොත් එය අපිට අපලයක් නොදී ෆ්‍රී එවන්නේ නම් මොකක් හරි ඕ එහෙනම්
ඔය දැන් අඩුතරම මේ වෙලාවට නැතත් ලබන සතියේ එකෙක් ඉන්නවා කියලා හරි. ඒ ටින්ස් එකේ දාලා දෙනවා. අනිත් එක තමයි ඔය කට්ටිය ගාවට ගියන් පස්සේ එයාගේ බැලුවොත් එහෙම නැති බුදෙක් නැහැ. මොකෙක් හරි ඉන්නවා. ළඟපාත මිය පරලෝකයේ කියන මොකක් හරි දෙන ඔය මේ දාලා දෙනවා. අපි මොකද කරන්නේ? අටි ගන්නවා. අටි ගන්නවා ගන්නවා ගන්නේ මොකක් නිසාද? ඒ කියපු හින්දා. අර මිනිසයා ගැන පැහැදෙනවා. පැහැදිච්චින්දනේ. ඊළඟට කියන්නේ මෙහෙමයි අර අරයා කිව්වා හරි බලවත් එක්කෙනෙක්. ඒ මිනිස්ස බොරු කියයිද? පල් බොරු කියලා දෙන්නේ. එයා බොරු කියයිද? කියලා පිළිගන්න. ඔය පැහැදිලි. හිතන්නේ පැය තමා තුර දැන් බුදුරජාණන් වහන්සේ බලන්න කොච්චර පැහැදිලිද තමාට යම් කිසි හිතේ දෙයක් තියෙනවා නම් කෙනෙක් කියපු නිසා නෙවෙයි ඒක තියෙන්නේ මෙතන තිබෙනා වූ අනුසේ ධර්ම නිසා කෙලෙස් නිසා නැත්තම් නැති වෙන්නේ මේක නැති කරන්න ඉති හේතුවක් නිසා දැන් ඔය ඇසෙන් රූපයක් දැක්කයින් පස්සේ කෙලෙස් එහෙම නැත්තම් රාග දේශ මොහයන් තියෙන බව නැති බව දැනගන්නේ ඔය පහට ගිහිල්ලාද නෑ ඒක නිසා තමයි කියන්නේ මේ පහ විශ්වාස කරන්න පුළුවන් පහ නෙවෙයි කියන්නේ. මේකෙන් මේ සත්‍ය අවබෝධ කරගන්න බෑ. මේකෙන් රුචියෙන් කැමැත්තෙන් ගිහිල්ලා සත්‍ය අවබෝධ කරගන්න බෑ. සද්ධාවේ පැහැදීම නිසා බෑ. පැහැදීමක් තියෙන්න ඕනේ. පැහැදීම තියෙන්න ඕනන්නේ මේ විදිහට නෙවෙයි පැහැදීම තියෙන්න ඕනේ වෙන්නේ නුවණින් බලන්ටම මොහොත නුවණ යොදන්න ඕනේ කියලා. ඒකට පැහැදීම තියෙන්න ඕනේ. පුණජපරම් භික්කවේ භික්කු නැවතද මහන්නම කාරණයක් කියනවා. ඒ තමයි මේකේ එකක් අඩු කරලා තියෙනවා ඒක මිස්සලා අනිත් එක තමයි කණින් සද්ද අහලා කණින් සද්දයක් අහනවා. ඒ සද්ද අහපු නිසා ඇහුවන් පස්සේ මගේ හිතේ ඇති වෙනවා කෙලෙස්. ඒ සද්දයට අනුකූලව මගේ හිතේ තරහක් හරි මේ රාගයක් හරි දේශයක් හරි මෝහයක් හරි ඇති වෙන්න හරි එහෙම නැත්නම් එහෙම නැති බව දැනගන්න හරි මම යන්න හොඳ නැහැ මේ ක්‍රම පහට. යන්න හොඳ නැහැ මේ ක්‍රම පහෙන් යන්න හොඳ නැහැ. කෙනෙක් කිව්වට පිළිගන්න හොඳ නැහැ. ඒ කියන්නේ අනුශ්‍රව ස්වභාවය ගන්න හොඳ නැහැ. ඒ වගේම අපි සද්ධාවෙන් නෙවෙයි රුචියෙමුත් නෙවෙයි මොයි පහෙන්ම නෙවෙයි නුවණින් තමයි මේක දැනගන්නේ. අනිත් එක දිවෙන් රසයක් විඳිනවා. දිවෙන් රසයක් විඳලා රාග දේශ මෝහ කියන කෙලෙස් මාතුල තියෙන බව හෝ නැති බව දැනගන්න. ඊළඟට කයින් දිවෙන් රසයක් දැනගෙන ඒ රසයට අනුකූලව ලෝභයක් ද්වේෂයක් මෝහයක් රාගයක් ද්වේෂයක් මෝහයක් තියෙනවා කියලා හරි නැතුව කියලා හරි දැනගන්නේ මේ පහෙන් නෙවෙයි තමන් හොඳට සිහින නොවන යොදපු නිසා. ඊළඟට කයින් යම්කිසි ස්පර්ශයක් වින්දයින් පස්සේ ඒ ස්පර්ශය නිසා තමන්ට රාගයේ ද්වේෂයේ මෝහයේ මතුණයි කියලා හරි ඒ රාග දේශ මොහයන් නැති කියලා නැtei කියලා හරි දැනගන්නේ මොකක්වත් නිසා නෙවෙයි. අර පහට යන්නේ නැතුව නුවණ යොදලා දැනගන්න ඕනේ. ඊට පස්සේ පුණජපරම් භික්කවේ භික්කු මනස ධම්මං විඤ්ඤාය. මනසින් ධර්ම දැනගන්න. ඒ කියන්නේ මනෝමය පින්තූර සිතුවිලි ඔය දේවල් තියෙන්නේ ඒව ඔක්කොම මනසා ධම්මං විඤ්ඤාය කියලා කියුවෙන් පස්සේ අර පහනන් ඇත්ත වශයෙන්ම අපි නිතර කතා කරනවානේ චක්කු සෝත ධාන ජීවහා කාය කියන ඒවා. ඒවා නිතර කතා කරන නිසා ඒ ටිකන හිතා ගන්න පුළුවන්. මෙතන තියෙන මනසා ධම්මං විඤ්ඤාය. මනසා ධම්මං විඤ්ඤාය කියලා කියන්නේ මනසට ඇතිවෙනා වූ සිතුවිලිත් එක්ක. සිතුවිලිත් එක්ක අපි ඒව දැනගත්තයින් පස්සේ ඒ සිතුවිලිත් එක්ක අපි රාගයෙන් සම්බන්ධ වෙනවා, ද්වේෂයෙන් සම්බන්ධ වෙනවා, මෝහයෙන් සම්බන්ධ වෙනවා. එතකොට රාග දේශ මෝහයන් තියෙනවා. ඒ බව දැනගන්නට හරි රාග දේශ මෝහයන් නැති බව කෙලෙස් නැති බව දැනගන්නට හරි ඒ මනසේ ධර්ම
තියෙන බව නැති බව දැනගන්න කෙලෙස් ඇති නැති බව දැනගන්න කවුරුවත් කියපු නිසා බාර ගන්න හොඳ නෑනේ. ඊළඟට පළවෙනි එක තමයි සද්ධාව නිසා. මගේ මම සද්ධාවෙන් පිළිගන්නෙත් නෑ ඒක. නිකම් පැහැදිලි මගේ මනස උදෙත් ඇත්ත වශයෙන්ම දැන් මේ සතියක් උදෙත් මට එහෙම කිසියම් සිතුවිල්ලක් ආවේ නෑ. ඊළඟට දැන් සතියක් තිස්සේ මගේ හිත හරියම හොඳයි, සාන්තයි. හරි පහදිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? තීරණයක් දාගන්නවා. හරි. උවසිදම් බ්‍රහ්මචර්යයක් කියලා. දැන් වැඩි හරි. නාපරං ඉත්තත්තාය කියලා හිතාගන්න. ඇයි දැන් සතියක් තිස්සේ මාසයක් තිස්සේ මොකක් හරි හේතුවක් නිසා දැන් ඉන්නේ හිතුවේ. ඒක නිසා නිකන් තමන්ගේ හිතට තමන්ගේ ස්වභාවයටම දැන් ඔන්නපත් වෙනවා නිකන් මේ ප්‍රසාදය. හැබැයි එයා ඒ ගතිය අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනෙහි කළා නුවණින් දැකපු එකක් නෙවෙයි. එයා පැහැදීමෙන් හදාගත්තා. එහෙම තියෙනවා. ඊළඟට සමහර වෙලාවට තියෙනවා මේ තමන් මේ විදිහට වෙන්න කැමැත්තක් හදාගන්නවා මම කැමතියි කියලා. සමහරට කියන වෙන කෙනෙක් ඇවිල්ලා ඔය වගේ ක්‍රමයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සෝවාන් හරි සකදාගාමි හරි අනාගාමි හරි අරිහත් හරි ඔහොම කොහොම වගේ තත්ත්වයක් තියෙන්නේ කෙලින්ම ආර්ය තමයි කියලා ඔන්න දෙනවා. ඊට පස්සේ පොතක් දියලා තියෙනවා. කෙනෙක් කිව්වා එකයි, පොතේ කිව්වා ඇහුවා දෙකයි, වීඩියෝ එකකින් බලුවා තුනයි, රෙකෝඩ් එකක් ඇහුවා හතරයි. තානිතයත් ඇවිල්ලා පැටවුවා පස්සේ හොඳට තියෙන්නේ නේද? දැන් හැම තැනින්ම අහන්න ලැබෙනවා, ඊමේල් උත් එනවා අද කාලේ හැටියට ඈ. ඉතින් මේ වගේ තියෙනවා නම් මෙහෙමයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? අනුශ්‍රවේණි. ඇත්ත නේද? මාසයක් තිස්සේ මට මෙහෙම වෙනවා. ඔක්කොම කට්ටිය කියනවනේ. එහෙනම් වෙන්න ඇති කියලා දැන් ඔන්න බහ ගන්න එක. එතකොට අනිත් එක තමයි කරුණු කාරණා. මගේ හිත මේ විදිහට තියෙන මෙන්න මෙහෙම තියෙනවා නම් ඔය කියන හැටියට මේ කරුණු නැහැනේ මේ විදිහට මේ විදිහට කියලා කරුණු දාලා තමන් සෙට් කරගන්නවා. හයි කරගන්න එක. නැත්තම් දෘෂ්ටියම බෑගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනසා ධම්මං විඤ්ඤාය. මනසේ ධර්මය දැනගෙන කෙලිස් තියෙන බව නැති බව දැනගන්න මේක ගැළපෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා දැන් අහන මේ ක්‍රමය හරිද කියලා. භික්ෂුන් වහන්සේලා කියන්නේ නැහැ ඔය ක්‍රමය වැරදි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේක දැනගන්න ප්‍රඥාවෙන් හිත යොදලා නුවණින් දැනගත්තෝ දැනගත යුතු දෙයක් නේද කියලා. නනු මේ වික්කවේ ධම්මා පඤ්ඤාය දිස්වා වේදි තබ්බා. මහණෙනි මේ ධර්ම නුවණින් දැකලා අවබෝධ කරගත යුතු දේවල් නොවේද? උන්වහන්සේලා කියනවා ඒවම් බන්ති කියලා. දැන් තේරෙනවනේ. දැන් මේ ආධ්‍යාත්මයේ ඇත්ත වශයෙන්ම මේක විශාල දිගට ගෙනියන්න ඕන සූත්‍රයක්. මේ සූත්‍රයක් මම මේ වෙලාවට මේ කෙටි කරලා කියලා දුන්නේ. මේ අවස්ථා හයක් තියෙනවා. මේ අවස්ථා හයට තමයි ලෝකයේ හැම එකක්ම ඉන්නේ. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ මනෝමය ධර්ම. ඕවට ප්‍රතිචාර දැක්වීම වශයෙන් තමයි හිතේ තියෙන කෙලෙස් ඇති වෙන්නේ සහ නැති බව දැනගන්නේ. හැබැයි කවදාකවත්ම මේ පහෙන් මේකට යන්න බෑ. අපිට වර්ධින මේ පහෙන් කවදාකවත් පැහැදිලි මාත්‍රෙන් යන්න බෑ. අපි පහදිනවා වෙන්න පුළුවන් එක එක විදිහට. ඒ පැහැදිලි මාත්‍රේ නවතින්න හොඳ නෑ. ශ්‍රද්ධාව තියෙන්න ඕන හැම වෙන පැත්තකට. මේ කියන්නේ නිකන් පැහැදිලි මාත්‍රේ. හොඳයි මොන හරි තේරුම් ගන්න ඕන. මේක තේරුණාද? මේකට කියනවා මොකද්ද? අතිනකෝ පරියාය සූත්‍රය. පරියාය ක්‍රමයක් තියෙනවාද කියන සූත්‍රය තමයි මේක. රහත් බව ප්‍රකාශ කරන්නට නම් මම යමක් දැනගත්තා කියලා ප්‍රකාශ කරන්නට නම් අඩුතරමේ ප්‍රථම අධ්‍යානෙ, ဒုတိය අධ්‍යානෙ, තတိය අධ්‍යානෙ, චතුර්ථ අධ්‍යානෙ, උපචාර සමාධි හරි තියෙන බව නැති බව දැනගන්නට නම් මේ මානසිකාරයේ නුවණ තියෙන්න ඕන. අපි කෙනෙක් කියපු ප්‍රමාණින් එක අපිට වෙන්නේ නැහැ. කාටවත් අපිට දෙන්න බෑ. සමාධියක් දෙන්න බෑ.
සද්ධාාවක් දෙන්න බෑ. ඊළඟට ප්‍රඥාවක් දෙන්න බෑ, ධ්‍යාන දෙන්න බෑ, මොකක්වත් දෙන්න බෑ. ඒක තියෙනව නැති වෙන, ඇති වෙන නැති වෙන. හදලා කියන්නේ. පළවෙනි එක මම අහන්නේ මේ කාරණේ තේරුණාද? අත්තිනකෝ පරියාය සූත්‍රේ මොකක් සම්බන්ධයෙන් කතා කරන්නේ? මේ සූත්‍රයෙන් කියන්නේ මොනවද? මේ සූත්‍රයෙන් කියන්නේ රහත් බව ප්‍රකාශ කරන්න විදිය. කෙනෙක් රහත් බව ප්‍රකාශ කරන විදිය. මුලා නොවේ. මුලා නොවේ. ඒ මුලා වෙන්න හේතු වෙන කර්ම කීයක් තියෙනවද? පහක්. පහක් තියෙනවා. ඒ කර්ම පහ මොනවද? ශ්‍රද්ධාව, ෘචිය, අනුශ්‍රවේ, ආකාර පරිවිතක්කය, දිට්ඨි විඥානකාන්ති. ඕකෙන් කොට වරද්ද ගන්න. ඒක නිසා ඔය කෙනෙක් මේ අර தත්ත්වයටපත් වෙනකොට ඊළඟට අර தත්ත්වයටපත් වෙනවා නම් කෙනෙක් මේ ක්‍රම අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන ක්‍රමය මොකක්ද? ප්‍රඥාවෙන් දැකීමයි. ප්‍රඥාවෙන් නුවණින් දැකීම තමයි. නුවණ තමයි බුදුරජාණන් වහන්සේ. එතකොට තේරෙනවා Tamanටම තමා තුළ තියෙන දේව. සමහර ලාට මේ මම අහලා තියෙන එක එක්කෙනෙක් ගිහියෙක් එයා මේක එක ඒගොල්ලන්ගේ තරවකාරයෝ ඉන්නවනේ. ඒ තරවකාරයෝ මේ හරි જાතිම ඇදීන්නේ. තරවකාරයෝ එක්කරගෙන යනවා එක එක්කෙනා. ඉතින් හොඳට ඇඳලා බලනවා. ඉතින් මේ එක්කරගෙන යනවා. ඒ යනකොට අර ඒ ගුරා ඉන්නවලු. එන්නකොට කෙලිම ගිගමම් මේ විස්තර කතා කරලා මේ දෙවෙනි මාර්ගේ මොකද්ද දෙවෙනි මාර්ගේ සකදාගාම තව ටිකක් තියෙනවා කරගන්න ඒකේ තුන්වෙනි එකට යන්න පුළුවන් ඒ මොනසෙ උඩ ගිහිලා වටේ හිටපු ගාම දෙවෙනි මාර්ගේ පළවෙනි එක කියන්නේ නැතුව ඔව් පළවෙනි එක පාස් කරන්න කියන්නේ ඒ දෙවෙනි මාර්ගේ මේ සකදාගාම ඔක තව දිනු කරාන් පස්සේ අනාගාමයට යනවා ඊට පස්සේ කවුද කීප දෙනෙක් කියලා තියෙනවා දැන් ඕකෙන් වෙන්නේ මොකද්ද? ඕක කියපු ගමන්. ඕක කියපු ගමන් ඒ මනුස්සයාට පැහැදීමක් ඇත්තට මුලා පැහැදීමක් තිබුණා නම් අර මෝඩකමින් පැහැදෙන එකක් තිබුණා නම් එහෙම බාර ගන්නවා. ඔව් බාර ගන්නවා. ගුඩි ගුලිය පිටින් බාර ගන්නවා. එයා කියපු හින්දා ගුරානේ. ඒ දෙ පැහැදීමෙන් එයා බාර ගන්නවා. අයියා කියපු හින්දා ඔය ගුඩාක් අයට ඕකට කියනවා අන්දනවා කියලා. අන්දනවා කියලා කියන්නේ ඒ කියන්නේ සමහර ඇඳුම් තියෙනවා ඒක තනියෙන් ඇඳ ගන්න බෑ. නැතිනේ. සමහර ඇඳුම් තියෙනවා තනියෙන් ඇඳ ගන්න බෑ. රජ කෙනෙකුටත් ඇඳුවා කියනවනේ. එයා වෙන කෙනෙක් අඳවන්න. ඉතින් මෙයා ගුරා ඇඳුම් අඳන්නට ගුරා ඇඳෙවන් පස්සේ අර බොල්ලෝ එතන මට හොඳට ඇඳෙවා. දැන් හරි. එයා ඇඳෙවුවා නම් ආය මොකද්ද කියලා? ඉතින් එයා බාර ගන්න. ඒකට කියනවා මොකද්ද? සද්ධාව නිසා පැහැදීම නිසා බාර ගන්න. බුදුරජාණන් වහන්සේ කිව්වා අනිත් අය අතනේවා මම බාර ගන්න එපා කියලා. ඒ සමහර අය කියලා දිනන ඔයා කියන්නේ කොහොමද මට තියෙන කියලා මම උනේ දන්නේ කියලා. අන්න. ඔයා කියන්නේ කොහොමද මට තියෙන කියලා මට දැන්. එයා දන්නවනේ කොහොමද එයා කියන්නේ. එහෙම කියපු ගාම එහෙමිට එයා කපනවා. අයින් කරනවා. ඒ කියන්නේ මාව අල්ලන්න බෑ. එහෙකට තියෙනවා. මේ එක මිනිසෙක් කට්ටණියෙක් මේ ඔය බුරත්තත් එහෙම අරගෙන එක එක කොන්තරක් බාර ගන්නවා යක් වල එන්නේ ආ ඊට පස්සේ ඔය භූත වැඩ කටයුතු අරවම හැබැයි අතුරට යන්න දෙන්නේ නැහැ කාටවත් ඉතින් ඒ වෙලාවේ එනකොටත් ඇතුලේ කට්ටිය මන්ත්‍ර කියනවා. මන්ත්‍ර කියලා ජප කරනවා. ප්‍රධාන කපුව ආවා. ඇවිල්ලා අර අරයාගෙන් අර බුලත් ටිකයි අර පූජාවයි වට්ටියයි සල්ලි ගත්තා. ඉන්නේ අරගෙන ඒ වෙලාව කනකොට
ඇතුලේ සද්දේ නැවතුන. කාර කට්ටිය කියන එක සද්දේ නැවතුන. මෙයා ඉක්මනට ඇතුලට ගියා. ඇතුලට ගිහිල්ලා ආවා. කරේ මොකද්ද? අර පරණ ටේප් තියෙන්නේ. ටේප් රෙකෝඩර් එකක් දාලා ඒකේ අර මොන මොනවා හරි මන්ත්‍ර වගේ කියවලා ඒක පිටින් ප්ලේ කරනවා. ඒක ගිහිල්ලා එක පැත්තක් නැවතුණා. ටරස් ගාලා ඒක නැවතුණා. මෙයා ඒක අනිත් පැත්ත දාලා දැන් ආවා. ඇවිල්ලා කියනවා මේ මන්ත්‍ර පොතේ පිටුවක් පිළිවළු. ගිහිල්ලා. ඒගොල්ලෝ නැවතුණේ ඒක පිටුවක් පිළිවළු. දැන් ඔන්න ආයෙ පටන් ගන්නවා කියලා. ඒ වගේ කපටි හයිරාටි ගන්නත් එක මන්ත්‍රකාරයන්ට බයයි. බොරු ඒ කියන්නේ පේන්නේ නැහැනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පේන ඇහක් හදාගන්න. පේන ඇහ. ඒ ප්‍රඥාවට පේනවා, ඥානෙට පේනවා. ඒකින සතු මුලා වෙන්නේ නැහැ. හැබැයි මේවට පේන්නේ නැහැ. එකකට හරි ඕන. එහෙමයි කියලා මේකට පේන්නේ. හරි. ඊළඟට මොනහට ප්‍රශ්නයක් තියෙනවද මේ ගහන්නේ? තනි නවත්තල විභාගඳුර විස්තර කළේ නැද්ද උතනින් එහාට? ඒ කියන්නේ අර අපි තාම කියන විදිහට ඒ ටික මේ රහත් භාවය කියලා තියෙන්නේ. එහෙමයි. දැන් අපි ධර්මෙ තියෙනවනේ උඩදී පැහැදිලි. ඒ ටික විස්තර කළේ නැද්ද මිනිස්සුන්ට? නෑ මෙතන තියෙන්නේ මෙහෙමයි. මේ සූත්‍රේ නෑ ඇත්තට. ඇයි ඒ? මේ සූත්‍රේ නැත්තේ ඇයි? මෙතන ඉන්න ස්වාමින් වහන්සේලාට එච්චර එකක් අවශ්‍ය නැහැ. ඒ අපි හිතුවට මේ ඇයි මේ අභිධර්මයේ තියෙන එක මෙතන නැත්තේ කියලා ඉස්සලා බලන්න ඕනේ ඔඩියන්ස් එක. මේකේ කවුද කථානායක? ලෞතර බුදුරජාණන් වහන්සේ. කවුද ඔඩියන්ස් එක? භික්ෂුන් වහන්සේ. ඒක නිසා අපි මේ රිපෝට් එකක් කියවන්නේ. අපි මේ රිපෝට් එක. එතන සිද්ධ වෙච්ච දෙයක්. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ සලකන්නේ අපේ දිහා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවට සලකන්නේ එතන ඉන්න භික්ෂුන් වහන්සේලාගේ නුවණ. ඒක නිසා ඒකට ගැලපෙන්න තමයි ඒ ස්වාමීන් වහන්සේලාගේ ඉතිබෙන්නා වූ නුවණට, ඒ ස්වාමීන් වහන්සේලා සංසාරේ පුරුදු කළ තිබෙන මාතෘකාවට, ඒ ස්වාමීන් වහන්සේලාට යම්කිසි කරදරයක් වෙන්න පුළුවන් කියන කරුණු ටික අල්ලලා තමයි මේ කියන්නේ. ඒවා අපිටත් අදාළයි. සවැට්නෝරදී සිද්ධිය. සවැට්නෝර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ භික්ෂුන් වහන්සේලාට කතා කරලා බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරනවා. සම්පූර්ණ වෙනස් ටොපික් එකක්. හරි ඉස්සෙල්ලා කිව්වේ මොනවාදනේ? ආයතන ගැන. ඇස, කන, නාසය, දිව, ශරීරය. එහෙමනේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත. ඒකට අරමුණ වෙනව දේවල් කෙලස් ඒ අනුසාරයෙන් කෙලස් ඇති වෙන්නේ නැති බව. හැබැයි මේකේ ඔඩියන්ස් එක වෙනස්. මේ ඔඩියන්ස් එක වෙනස්. ඒකන් සමයන් භගවා සාවත්තියන් විහෙරති. එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනවා. ඒ කාලෙදී උන්වහන්සේ භික්ෂුන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා භික්ඛවෝ කියලා. භික්ඛවෝති බදන්තේතේ භික්ඛු පච්චස්සෝස භගවායත දෝච අනේ පින්වතුන් වහන්සේ කියලා උන්වහන්සේට පිළිතුරු දුන්නා. දැන් ඔන්න දැන් කතාවකට මොකක් හරි ටොපික් එකක් එන්න තාලයක් තියෙනවා. දැන් හරිනේ කනෙක්ෂන් එක ආවනේ. දැන් බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළා මහණෙනි කියලා උන්වහන්සේලා පිළිතුරු දෙනවා. භාග්‍යතුන් වහන්සේ, පින්වතුන් වහන්සේ කියලා. දැන් එතකොට දැන් කනෙක්ෂන් එකක් හැදුණා. දැන් බුදුරජාණන් වහන්සේ දෙනවා පොඩි ටොපික් එකක්. ඒක තමයි හරි වටින්නේ. ටොපික් එකක්ද? හොඳට බලන්න මේ. සබ්බං භික්ඛවේ අනිච්චං කියලා කියනවා. මහණෙනි සියල්ල අනිත්‍යයි. සියල්ල අනිත්‍යයි කියලා කියනවා. දැන් මේ සබ්බං භික්ඛවේ අනිච්චං කියලා කිව්වම මහණෙනි සියල්ල අනිත්‍යයි කියලා කිව්වෙන් පස්සේ එතනින් මේ සූත්‍රය ඉවරයි. නෑ. ඔච්චරද මේ සූත්‍රය තියෙන්නේ? නෑ. ඉතින් බුදුරජාන් වහන්සේ කතා කරලා කිව්වොත් එහෙම මහන්නේ. ඕ වාල්ලා ඉන්නකො මේ සබ්බම් බික්කේ අනිච්චා. කියලා කියනවා. මහන්නේ සියල්ල අනිත්‍යයි.
ඉතින් එච්චරයි ඉතින් ග්ලෑන් එක තමයි තියෙන්නේ සියල්ල අනිත්‍ය. හැබැයි මේ සබ්බං භික්ඛවේ අනිච්චං කියලා මේ කෑල්ල විතරක් ගත්තොත් ඒකේ මුල හරියක් නොසලකා ඊළඟට යන පියවරක් නොසලකා ඒක සූත්‍රයක් නෙමෙයි වාක්‍යයක් නේ. එතකොට දැන් මම මේක කොටු වෙනවා. සබ්බං භික්ඛවේ අනිච්චං කියලා කොටු වෙනවා. කොටු වෙලා මම කියනවා ඔව් සබ්බං නම් සියලු. එතකොට සියල්ල නම් ස්ත්‍රී පුරුෂ බාල මහලු ඊළඟට මනුස්ස තිරිසන් දිව්‍ය බ්‍රහ්ම ඇඳ පුටු මේස ඔක්කොම ටික මෙලෝ පරලෝ ඊළඟට විශ්වය හැම දෙම දාන. ඇයි සබ්බන්නේ? සබ්බන් කියලා හයි කරන්න පුළුවන්. සබ්බන් භික්කවේ අනිත්‍යන්නේ. ඒකම කියලා ඔක්කොම අනිත්‍යයි. ඊට පස්සේ දානවා ඇස කන නාසය දිව ශරීරය හිත ඔක්කොම සබ්බන්නේ අනිත්‍යන් කියලා දාගන්න. ඊට පස්සේ දුක් සමුදය නිරෝධ මාර්ග ඔක්කොම අනිත්‍යයි කියලා දාගන්න. හැයි හරිනේ. ඊට පස්සේ ආයෙත් කියන මොකද වාක්‍යය? සබ්බන් භික්කවේ අනිත්‍යං. ඒ එතන ඉන්නවා. මට එතනින් එහාට පැන ගන්න බෑ. එතනින් එහාට හිතා ගන්න බෑ. කල්පනාව නැහැ. මං ඉන්නේ කොතනද? සබ්බං භික්ඛවේ අනිච්චං. මං ඊට පස්සේ මොකද කරන්නේ? ඊඩින්ගේ මට කාමරයක් හදාගෙන ඊඩින්ගේ මගේ රූම් එක හදාගෙන මං අර ටික ඔක්කොම දානවා ඒකට. සබ්බං භික්ඛවේ අනිච්චං. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ගලපන්න පුළුවන් සබ්බං භික්ඛවේ අනිච්චං කියලා. පුළුවන්. හොඳට හිතන්න. භයානකද මේක මකනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන පැනවීම කරනවා මොකද්ද? යම්කිසි කොටසක් දුකක් හැටියට පනවනවා. බුදුරජාණන් වහන්සේ නුවණින් දැකලා නුවණින් අවබෝධ කරගෙන ඔක්කොම නිවි. බුදුරජාණන් වහන්සේ යම්කිසි කොටසක් අරගෙන ඒ කොටසේ තිබෙන ලක්ෂණ හැඩ විදිය ක්‍රියාකාරී ස්වභාවයන් ඔක්කොම සලකලා උන්වහන්සේ ඒ කොටසට පැනවීමක් නම් කිරීමක් හඳුන්වා දීමක් කරනවා මෙන්න මේ කොටස දුකයි කියලා. දුක. ඒ කියන්නේ යම්කිසි පැනවීමක් කරා මොකක්ද මොකක් හැටියටද? දුක. දුක් මේ කොටස දුකයි කියලා. එතකොට ඔන්න හඳුන්වා දෙනවා මෙන්න මේ කොටස මේ ආකාරයේ තියෙන මෙන්න මේ පැත්තට වෙන්න මේ විදිහට තියෙන දේ ඔක්කොම දුකයි කියලා හඳුන්වනවා කරා. අනිත් එක තමයි ඒකට කියනවා මොකද්ද? දුක පැනීම කියලා. දුක්ඛ පඤ්ඤාති. දෙක සමුදය. සමුදය කියලා කියන්නේ උන්වහන්සේ තව ටිකක් තේරුම් ගන්නවා මේ මෙන්න මෙහෙම ආකාරයක් තියෙන මෙන්න මෙහෙම ධර්මයක් තිබෙනවා ඉන්නේ ඒ ධර්මයෙන් තමයි මේ දුක පැලවෙන්නේ හටගන්නේ මතුවෙන්නේ උඩට ලිපිලා එන්නේ. හැබැයි මේ දුක ඇති වෙන්නේ දුකින් නෙවෙයි. දුක ඇති වෙන්නේ මොකෙන්ද? ඒකට හේතුවක් එන්න එපා. ගහක් හැදෙන්නේ ගහක් පැලවෙන්නේ ගහෙන්ද ඇතුලින්ද? බීජ වර්ගයෙන්. බීජ වර්ගයෙන් නේද? එතකොට බීජ වර්ගය යම්කිසි සම්බන්ධයක් තිබුණාට ගහට හැබැයි ගහින් නෙමෙයි ගහ පැලවෙන්නේ යම්කිසි බීජ වර්ගයකින් පැලවෙන දෙයකින් තමයි ගහ කරේ. දුක කියන එක පැනෙවුවා. එතකොට දුක කියන එකේ හැදෙන විදියක් තියෙනවා. ඒකට කිව්වා සමුදේ හේතුව. ඔන්න කොටසක් තීරුම් ගත්ත උන්වහන්සේ මේක තමයි සමුදේ කියන්නේ. ඔය දෙකම එකයි නම් ඔය දෙකම එකයි නම් ඔය දෙකේම එක හැඩේ තියෙනවා නම් ඕක දෙකක් හැටියට දානවද? හත්මාලුව වගේ මම අහලා දෙනවා. හත්මාලුව හත්මාලුව මේ නෑ කීපයක් එකට ගන්න. ඔව් එක එක යන එක ගැලපෙන්නේ නෑ මට. එකක් තමයි මම අහලා තියෙනවා මේ සමහර මිනිස්සු හදන වාළු වන්දනම් කාලා නැහැ වලදලක් නැහැ. කොස්සට අල පතෝල අරෝමේ ඔක්කොම එකට දාලා සම්බල 200 දානකට වෙනම දානවලු. හරි.
ඒවල එහෙම එහෙම කරනවා හොදි ටික ටික දානවා. නෑ එකට සම්බන්ධ මේ එහෙම එකක් කරනවා කියලා නිකන් අහන තියෙනවා. වෙන්ජන ගොඩක් කියන්න. වෙන්ජන ගොඩක් තියෙනවා පහ කියලා කියනවා. අපඩම් දාන්න නැතු ඇති. ඔව්. දැන් බලන්න දුකක් කියලා වෙනම තියෙන්නේ දක්වන්නේ ඒකේ ඒකට දුක්ක කියලා තේරුම් ගන්න කරන්න පුළුවන් යම්කිසි ගුණ ස්වභාවයක් ලක්ෂණ ස්වභාවයක් ක්‍රියා ස්වභාවයක් තියෙන හින්දා නිසා. සමුදය කියලා කියන්නේ මේකේ නැති එකක් මේකේ තියෙන හින්දා නේ. නිරෝධ. නිරෝධ කියන්නේ මොකක්ද? නිරෝධ කියලා කියන්නේ මේකත් නැති මේකත් නැති මේ සමුදේ සම්බන්ධයකුත් නැති දුකේ සම්බන්ධතාවයකුත් නැති මේ දෙකේම ලස්සන ස්වභාවයක් නැති 아무තුම ශාන්ත වූ සුන්දර වූ ස්වභාවයක් ඒකට කියනවා නිරෝධ කියලා. ඒවා මේකේ මේකෙන් කියන දේ මෙතනක් නැහැ මෙතනක් නැහැ. ඒක වෙනමම දැක්කෙව්වේ මේ දෙකට වෙනස් හින්දා නේද? එහෙම නේද? නිරෝධය කියලා කියන්නේ මොකද්ද? නිවන. හේතු ව තණ්හාව. මේක තව තියෙන දුක ස්කන්ධය කියලා දාමු. පංචස්කන්ධේ දැන් තේරෙනවා මේ දුකක් පැනීමේ කුමක් නිසාද? මේ දෙකේම තියෙන එකක් ඒක නැති හින්දානේ. සමුදේ පැනීමේ කුමක් නිසාද? දුකෙත් නැති නිරෝධෙත් නැති එකක් ඒකේ ක්‍රියාත්මක වෙන්නේ හින්දානේ. දුක්ඛ පඤ්ඤත්යක් තියෙනවා, සමුදේ ප්‍රඥත්යක් තියෙනවා, නිවන ප්‍රඥත්යක් තියෙනවා. මේකට යන්ට පිළිවෙතක් තිබෙනවා. ඒකට කියනවා මාර්ග කියලා. පිළිවෙත. පිළිවෙත් මාර්ගය. මේ හතරම දැන් අපි ගන්නවා එක මිට්ටියට. එක බෑග් එකකට දාලා අපි දානවා උකට සබ්බම් කියලා. තියෙනවද? අපි මේක ගන්නවා සබ්බම්. සිහියක් කල්පනාවක් තියෙන කෙනෙක් මේ වැඩේ කරනවා. කරන්න සබ්බම් වික්ඛවේ අනිච්චං කියන තැනට මේක අදාළ වෙනවා. ඇත්තට වචනෙන් යන්න පුළුවන්. සබ්බම් කියන එකට මම දැම්මා. හැබැයි සබ්බම් කියන එක දා ගන්න පුළුවන්. හැබැයි ඒකට අනිච්චං පටල කරන්නයි බැරි. ඇයි? ඇයි? මේක අනිත්‍යයි. මේක අනිත්‍යයි. නෑ. මේ නිරෝධය කියන වචනෙන් අගවන්නා වූ නිරෝධය කියන වචනෙන් කියා දෙන්නා වූ නිරෝධය කියන වචනෙන් අපිට උලුප්පවා මතු කර අවබෝධයට පෙන්වු කළ දෙන්නා වූ ධර්ම ස්වභාවයක් තිබෙනවා. ඒක අනිත්‍ය වෙන ධර්මයක් නෙවෙයි. හේතුයෙන් හට ගන්න ධර්මයකුත් නෙවෙයි. මේක හේතුයෙන් හට ගන්නවා. ඒ වගේම තමයි මේකෙත් තියෙන හේතුයෙන් හට ගන්න ස්වභාවයක් තියෙනවා. හැබැයි මේකෙ තිබෙන තණ්හාව කියන කෘත්‍ය ස්වභාවය තමයි මේකට හේතු වෙන්නේ. මේකෙත් තිබෙනවා මාර්ගයේ නෙයාන ස්වභාවය. මේකෙත් ඇති වෙනවා නැති වෙනවා ගතිය තියෙනවා. හැබැයි මේ හතර සබ්බං වික්ඛවේ අනිච්ඡං කියන එක යටතට දාලා අර්ථාන්විතව ධර්මානුකූලව ධර්මයට ගලපලා කියන්න බෑ, පැහැදිලි කරන්න බෑ. හේතුව මේ සබ්බං අනිත්‍ය වෙන්නේ නැහැ. එකට එකක් වෙනස්. සමහර ඒවා තියෙනවා වෙනස් වෙනවා, සමහර ඒවා තියෙනවා නැහැ. තේරෙනවද මේ? අපි කියනවානේ මේ අසංකත නොවිනස් වෙන්නා වූ නිර්වාණ ධාතු අවබෝධ කරගන්න මේ මාර්ගය වඩන්න කියලා. මේ දෙකෙන් අයින් වෙන්න කියලා. කියනවනේ. දැන් එතකොට අපි බලන්න සබ්බම් වික්ඛවේ අනිච්ඡං, සබ්බම් වික්ඛවේ අනිච්ඡං, සබ්බම් වික්ඛවේ අනිච්ඡං කියලා ඕකේ කොටු වුණොත් එහෙම දෘෂ්ටිගත වෙන්නේ නැහැ. මම යන්නේ නැහැ. දැන් මම ඉස්සල්ලා කිව්වොත් එහෙම සබ්බම් වික්ඛවේ අනිච්ඡං කියලා මගේ දෘෂ්ටිය ඕකට දාලා ඕක මට නම්ම ගත්තොත් මම ඒකට යන්නේ නැතුව මම ඒ ධර්මයේ තේරුම් ගන්නට මම නිහතමානී වෙලා මම බුද්ධ ගෞරවයේ පිහිටුවාගෙන ධම්ම ගෞරවයේ සංඝ ගෞරවයේ පිහිටුවාගෙන ඒකට අනුයාත වෙලා ඒකේ ශිෂ්‍යෙක් වෙන්නේ නැතුව ඒකේ ශ්‍රාවකෙක් ඒකේ ඒ තුන්රුවන්ට බුදුරජාණන් වහන්සේට ශිෂ්‍යෝපගත භාවයේ දක්වන්න නැතුව මම කරන්නේ මොකද්ද? ඒ ටික අරගෙන මට ගෝලයා කරගන්න.
මම ගෝලයා කරගත්තොත් එහෙම ඒක ම ඒ ධර්මය මගේ ෆ්‍රේම් එකට දාන්න ගියොත් එහෙම වෙන්නේ මොකද? මම යන්නේ සබ්බම් බික්කවේ අනිච්චං කියන එකකින් අහකට. ඇයි? සබ්බම් බික්කවේ අනිච්චං කියන එකෙන් එක වාක්‍යයක් අක් ඉස්සරහට ගිය ගමන් මගේ තියෙන දෘෂ්ටියෙන් මේකෙන් මට පාඩුවක් වෙනවා. මගේ දෘෂ්ටිය රකින්න බැරි. මගේ තියෙන දෘෂ්ටිය ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඒක නිසා මට ඕන වෙන්නේ ඕක දුක්ඛ වුණත් එකයි මට සමුදේ වුණත් එකයි මට පරිසම් කරගන්න ඕනන්නේ මම සබ්බම් බික්කවේ අනිච්චං කියලා කියපු එක කැඩෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරගන්න. ඕකට කියන්නේ මොකක්ද? ඕකට කියන්නේ දෘෂ්ටිය. ඕකට කියන්නේ දෘෂ්ටිය. දෘෂ්ටිගත වෙනවා කියලා කියන්නේ ඒකයි. දැන් තේරුණානේ වචන තුනයි තියෙන්නේ සබ්බම් බික්කවේ අනිච්චං. සියල්ල අනිත්‍යයි කියන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පාවිච්චි කරනකොට අහනකොට අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හදන්න යන්න ඕනේ. අපි යන්න ඕනේ මොකද්ද? අපි ඒකේ ශිෂ්‍යයෝ වෙන්න ඕනේ. ඒ කියලා තියෙන දේ අපි නවන උපදවාගෙන බුද්ධ ගෞරවයෙන්, ධම්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් පිළිපදින්න ඕනේ, බාර ගන්න ඕනේ. අපේ දෘෂ්ටියට හා අපේ දෘෂ්ටියට ඕක කරකවන්න ගිය ගමන් ඕක ඉන්නේ නැහැ. අපි නිකන් කැපිලා යනවා. හොඳයි. තව ඩිංගක් ඉස්සරහට යන්න බලන්න එක වචනයක්වත්. සම්බම් බික්කවේ අනිච්චං කියලා ඉවර වෙලා සියල්ල මහණෙනි සියල්ල අනිත්‍යයි කියලා කියනවා. එහෙම වාක්‍යයක් කියලා බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් දානවා. කිංච බික්කවේ සම්බම් අනිච්චං මහණෙනි සම්බම් අනිච්චං කියලා කියන්නේ මොකද්ද කියලා. තාම මේ වාක්‍ය ඉවර නැහැ. තේරුණා? බුදුරජාන් වහන්සේ අර ඉස්සලා වාක්‍ය කියලා උන්වහන්සේ විතුන් වහන්සේලාගෙන් අහනවා කිංච බික්කවේ සබ්බං අනිච්ච මහණෙනි සබ්බං අනිච්චං කියලා කියන්නේ මොකද්ද කියලා. තාම මේ ප්‍රශ්නෙටවත් ඇවිල්ලා නැහැ අපි තීරණ දෙන්න යනවා. තේරුණාද මේ මුලා සූත්‍ර කියනකොට තේරුණාද බුදුරජාණන් වහන්සේගේ දේශනා න්‍යාය දේශනා පිළිවෙල. ওই ප්‍රශ්නයක් අහන්නේ තේරුම් කළ දෙන්නයි. සබ්බම් බික්කවේ දැන් මේකේ තියෙන්නේ අනිච්ච සබ්බං අනිච්චං කියන සූත්‍රෙ මේ සබ්බංචං කියන සූත්‍රෙ ඇවිල්ලා ඔය වචන තුන විතර නෙවෙයි තියෙන්නේ තව පල්ලෙහාට තියෙනවා මේ මේක ෆ්‍රොන්ට් එක ලොගෝ ගත්තේ නැහැ නැත්නම් තව ලොගු වෙනවා පෙයියලන් අහලා තියෙන්නේ මේක හොඳට තේරුම් ගන්න මගෙන් අහපු ප්‍රශ්නයක් නිසා තමයි මම මේක කියලා දෙන්නේ හැබැයි මම මේ කාටවත් එහෙම නතු වෙන්නේ නැහැ මම ධර්මයට ගෞරවය තියෙනවා ධර්මයේ බුද්ධ ගෞරවයේ ධම්ම ගෞරවයේ සංඝ ගෞරවයේ තියෙනවා ඒක නිසාමයි මම කියලා දෙන්නේ අනිත් එක තමයි කිසිම කෙනෙක් අසරණ වෙන්න ඕනේ නැහොඳ නැහැ අනාථ වෙන්න හොඳ නැහැ සූත්‍රයක් අහන්නේ කියන්නේ ওই විදිහටයි දැන් තේරෙනවානේ සබ්බම් බික්කවේ අනිච්චං කියන එක මේකට දාලා බැලුවම ෆිට වෙන්නේ නැහැ කියන්නේ තව සූත්‍රය ඉවරවත් නැහැ කිංච බික්කවේ සබ්බම් අනිච්චං මහන්නේ සබ්බම් අනිච්චං කියලා කිව්වේ මොකද්ද දැන් ප්‍රශ්නයක් උත්තර එනවා චක්කු බික්කවේ අනිච්චං චක්ක ඒකේ අඩුය බිඳුවක් නෑ චක්කුම් බික්කවේ අනිච්චං මහණෙනි ඇස අනිත්‍යයි රූපා අනිච්චා රූපය අනිත්‍යයි ඔය මේ චක්කුම් ඒකේ print මොකක් හරි වෙලා තියෙනවා මේ බිඳුවක් නෑ චක්කුම් වෙන්න ඕනේ චක්කුම් බික්කවේ අනිච්චං මහණෙනි ඇස අනිත්‍යයි රූපා අනිච්චා රූපය අනිත්‍යයි චක්කු විඥානං අනිච්චං චක්කු විඥානයත් අනිච්චයි කීය දැන් තුනයි චක්කු සම්පස්සෝ අනිච්චෝ හතරයි යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනිච්චං ඒ කියන්නේ යම් කිසි චක්කු ස්පර්ශය නිසා ය උපදිනවාද යම්කිසි වේදිත සැපයක් හෝ දුකක් හෝ අදුක්කම සුඛයක් ඒ කියන්නේ උපේක්ෂා සහගත අදුක්කම සුඛයක් පහළ වෙනවා නම් තම්පි අනිච්චං කියලා කියන එයත් අනිත්‍යයි කියලා කියනවා ඒක දැන් මේ පහක් තියෙනවානේ මධ්‍යස්ථානයේ තමයි චක්කු අනිච්චං ඒකට ඉදිරිපත් වන්නා වූ ගෝචර රූපේ අනිත්‍යයි ඒ නිසා හට ගන්නා වූ විඥානයත් අනිත්‍යයි ඒ තුන් දෙනා එක්කාස කරපු ස්පර්ශයත් අනිත්‍යයි ඒකින් ඇති වුණා වූ වේදනාවත් අනිත්‍යයි දැන් මේ කිව්වා
දැන් මේ විස්තර කරන්නේ මොකද්ද? සබ්බ කියන්නේ මොකද්ද? සබ්බ කියන්නේ මොකද්ද කියලා කියන්නේ. සම්බන්ධික කියවේ අනිච්චං කියවනේ. සබ් මෙතන ඇත්ත වශයෙන්ම කියන්නේ මේ චතුරාර්ය සත්‍ය වශයෙන් නෙවෙයි. මේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය වශයෙන් නෙවෙයි. මේ දේශනා කරන්නේ ආයතන වශයෙන්. බුදුරජාන් වහන්සේගේ දේශනාවේ තියෙනවා සමහර භික්ෂුන් වහන්සේලාට සහ පිරිස් වලට බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන උට ස්කන්ධ වශයෙන් දේශනා කරනවා. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ගොඩවල් පහට වෙන් කරලා ඒ ගොඩවල් පහට පහ වශයෙන් තමයි මේවා විස්තර කරන්නේ. හේතුව ඒ බණ අහන්ට ඒ ටොපික් එක යටතේ ස්කන්ධ මාත්‍රිකාව යටතේ බණ අහන්ට තේරුම් ගන්නට සුදුසු මනසක් තමයි ඒ ඔඩියන්ස් එකේ තියෙන්නේ. ඕකට වෙන ඒවා දාන්නේ නැහැ. ඊළඟට සමහර අයට දේශනා කරනවා ආයතන. චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන පහ වශයෙන් 12 වශයෙන් දැන් මෙතන දේශනා කරනවා. තව ටිකක් විස්තර. චක්කු, සෝත, ඇස, රූපය, විඥාණය, ස්පර්ශය සහ වේදනා. ධර්මතා එක ආයතනයක් කරා පහක් එක්කසු කරනවා. ඒක මනසට සම්බන්ධයි. ස්කන්ධ ධර්ම ඕකේ ඇස්සේ තියෙනවා. හැබැයි ඒ පැත්තෙන් නෙවෙයි, ඒ මාත්‍රකාවෙන් නෙවෙයි, ඒ වචන අනුසාරයෙන් නෙවෙයි කියලා දෙන්නේ. හේතුව මේ ඔඩියන්ස් එක වෙනස්. මේ බුදුරජාන් වහන්සේගේ බුදු ඇසින් දකිනවා මේ අයගේ හිත් මොන පැත්තකද වැඩ කරලා තියෙන්නේ. සංසාරයේ මොන වගේ මානසිකාරයන්ද පවත් කරලා තියෙන්නේ. ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ. අනිත් එක දෙක. සෝතං අනිච්චං, සද්දා අනිච්චා, සෝත විඥානං අනිච්චං, සෝත සම්පස්සෝ අනිච්චෝ. යම්පිදං සෝත සම්පස්ස පච්චයා උප්පජ්ජති, වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනිච්චං. දැන් මේ කන අනිත්‍යයි, කන අනිත්‍යයි නම් ඒ අනිත්‍ය තැනට වැටෙන්නා වූ ශබ්දයත් අනිත්‍යයි. ඒ අනිත්‍ය ධර්මතා දෙකක් ඉඳා පහළවන්නා වූ විඥානයත් අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ ධර්ම තුනක් එක්කාසු කරන්නා වූ ස්පර්ශයත් අනිත්‍යයි. ඒ ස්පර්ශ හතර දෙනාම අනිත්‍යයි නම් ඒ හතර දෙනා ආශ්‍රයෙන් හම්බ වෙන්නා වූ වේදනාව අනිත්‍යයි. ඉතින් මේ මොකද්ද ගමේ හැටියටනේ භාෂාව මොකද්ද කියනවනේ? දෙමෝපියන්ගේ පරම්පරාව හැටියට තමයි මේ අට්ටියගේ අනිත්‍ය වගේ ළමයි හැදින්නේ නේ. බැලුවෙන් පස්සේ ඇස අනිත්‍යයි නම් අනිත්‍ය තැන කායි නිත්‍යලියක් එయ్యේ. එතකොට උන් ඔයා කරේවා. එතකොට මේ දැන් මේකේ කෙටියෙන් කියනවා නම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ කියනවා ධර්මතා ටික තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා මේ විදිහට මේ ස්ථාන පහේ, මේ ස්ථාන හයේ, ආයතන හයේ ඒවට ගෝචර වෙන්නා වූ ධර්ම පිළිබඳව මේව දැනගත්තා වූ, මේ විදිහට ධර්මයේ ඇසුවා වූ සුතවත් ආරි ශ්‍රාවකයා මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට ඇස පිළිබඳව, රූපේ පිළිබඳව, විඥානයේ පිළිබඳව, ස්පර්ශයේ පිළිබඳව, ස්ථාන පහ හය පිළිබඳවම කලකිරෙනවා, එපා වෙනවා. හේතුව මෙතන තියෙන්නේ ගණ්ඩ දෙයක් නෙවෙයි, එපා වෙන දෙයක්. කලකිරෙනවා, ඒ වගේම නිබ්බින්දති, නිබ්බින්ද නිසා විරජ්‍යති, විරාගා විමුච්ඡති. ආන විමුත් තුණාට පස්සේ විමුක්තස්මින් විමුක්තමිත ඥානං හෝති. අන්න එතකොට තමයි කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යං හතං කරණීයං නාපරං ඉත්තථාය ප්‍රජානං කියලා කියන්නේ. මේක කියවන්න. මේක කියවන්න මට මේක මේ මතක කරලා දෙන්න ඕනකම තිබුණා. මේ අහපු ප්‍රශ්න වලින් අ ඒ නිසා සූත්‍රයක් වෙනකොට හොඳට සූත්‍රයට එක පදයක් නෙවෙයි තියෙන්නේ. ගාථාවටත් පදපේරි හතරක් තියෙනවා. සූත්‍රයේ තියෙන්නේ සම්බම්බික්කේ අනිච්චං කැලේ විතරක් නෙවෙයි, තව ගොඩාක් දේවල් තියෙනවා. ගැඹුරට යන්න, හොඳට මෙනෙහි කරන්න, හොඳට ඉගෙන ගන්න, ධර්මය අහන්න අසර වෙන්නේ නැතුව එක එකනා කියන දේවල් අර අර මේ අර පහක් කිව්වනේ. ඔය සද්ධාවේ සද්ධාවේ සාමාන්‍යයෙන් පැහැදිලා මොන හරියට කියන දේ දුන්නට කමක් නැහැ. හැබැයි එකපාරම තියෙන කියන ඒවා බාර ගන්න යන්න ඕනේ. එහෙම පරිස්සම් වෙලා ධර්මය හොඳට නිවැරදිව හසුරුවන්ට දැනගන්න ඉගෙන ගන්න සෑම දිනාටම ධර්මාභෝධයේ නිර්වාණාභෝධයේ වේවා කියලා මයිත්‍රිය සාදු.
තේරුවා.